ගරු පත්ම උදේසාන්ත මන්ත්‍රීතුමා විනාඩි 5යි ඔබතුමාට. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම හිතන්නේ විනාඩි 8ක කාලයක් තිබුණා නමුත් කාලය හරස් වෙලා තිබෙනවා. මම මේ වෙලාවේ ප්‍රාදී සංවර්ධන අමාත්‍යතුමාට මේ විනිවිද පරිපූර්ණ කැස්තමේන්තුව ගැනත් ඒ වගේම විසර්ජන පනත කෙටුම්පත ඇවිල්ලා තියෙනවා ඊළඟට නිෂ්පාදන බදු පනතේ නියමයන් තියෙනවා. මේ ගැන කතා කරද්දී වැදගත්ම කාරණා කීපයකට මා මේකේ කරුණු සංඛ්‍යාත්මක අගය පිළිබඳ සාකච්ඡාවකට වඩා මේ ඇති වෙලා තියෙන දේශපාලන තත්ත්වය පිළිබඳ තමුනාසට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මගේ පෞද්ගලික අදහස ඉදිරිපත් කරන්න කැමැතියි. දැන් සරත් පොන්සේකා ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මැතිතුමා එතුමා එක පැත්තකින් මේ රටේ මට පාර්ලිමේන්තුවේ 2004 සිට 2010 පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවේ එතුමා සම්බන්ධව තිබුණු චිත්‍රය නෙමෙයි අද මේ පාර්ලිමේන්තුවේ මට මේ කතා කරනකොට තියෙන්නේ. එතුමා එක වෙලාවක යුද සෙන්පතියෙක් යුද විරුවෙක් යුද කරපු නායකයෙක් යුද මෙහෙවපු නායකයෙක් මේ රටම මුළු බලාගෙන හිටියා යුද හමුදාපතිවරයා මා මේක ජනරාල් සරත් පොන්සේකා මැතිතුමා පිළිබඳව ඉතා ඉහළ අගයක් තිබුණා මේ රටේ ජනතාව. නමුත් ඔබතුමා අද පත්ව තිබෙන තැන පිළිබඳව දැක්කම මට ඊයේ දෙරණ 360 බලද්දී මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහත්තයාගේ අර විශ්‍රාම දිවියට දීලා එතනිනුත් නැවතින් නැතුව තමා මේ යුද්ධේ නන්දි කඩල් කලපුවෙන් අවසන් කරපු යුද්ධ 56 බලකයි ඒ යුද්ධය අවසන් කරපු පිළිබඳ ඉතා මනරම් විග්‍රහයක් දෙනකොට ඒ යුද්ධයට නායකත්ව දුන්නු කෙනෙක් ගැටියට තමුනාසය අද ඉන්න තැනගෙන හරිම දුකක් හදවතේ තිබෙනවා. එකක් කියන්න ඕන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට අවශ්‍ය වෙලා තියෙන කුමක්ද? හීලා පක්ෂයක් හදා ගන්න ඕනේ හීලා විපක්ෂයක් අද තියෙනවා. අද මොකද තියෙන්නේ? හීලා පක්ෂයේ හඳ තියෙනවද? නැහැ. හීලා පක්ෂයේ පාටක් තියෙනවද වර්ණයක් තියෙනවද? නැහැ. හීලා පක්ෂයට අර මහින්ද සමරවි අමරවිරක මන්ත්‍රීමා කතා කරනකොට හඳ නැහැ. වර්ණයක් නැහැ. හැඩයක් නැහැ. හඳ බාලයි. හීලා විපක්ෂයේ හඳුන් නැති මන්ත්‍රීමා කතා කරනකොට හඬක් නැ පාලනේ අඩුයි සැරේනේ සත්‍ය මදි. ඇයි ඒ වෙලා තියෙන්නේ? හීලෑ පක්ෂක හීලෑ විපක්ෂකුයි තියෙනවා. හැබැයි හීලෑ නොවන සැබෑ විපක්ෂය කතා කරන එක නවත්තන්න ඒ තමුනාසලට කරන්න පුළුවන් හැමදේම කරලා තියෙන්නේ. FCID RCID මේ CID ඇදලා ඔක්කොම හඬ නිහඬ කරන්න සරිසුම් කරලා තියෙනවා. තමුනාසගේ අමාත්‍යාංශ බලන්නකො ප්‍රාදි සංවර්ධ අමාත්‍යාංශ මොකද්ද මේ තියෙන්නේ? හීලෑ පක්ෂට හීලා විපක්ෂයට වරප්‍රසාද හීලා විපක්ෂයට තනතුරු වරප්‍රසාද හීලා පක්ෂයේ ඉන්න සමහ තමුනාසලට ඇමතිකම් වරප්‍රසාද තමුනාසගේ අමාත්‍යාංශ බලන්නකෝ අයවැය එන්න කලින් මාස කිහිපයකට කලින් තමුනාසගේ අමාත්‍යාංශ දීලා තියෙන වරප්‍රසාද ටික ලක්ෂ 5000යි තමුනාසගේ ඡන්ද 5000යි ලක්ෂ 5000යි ඡන්ද 5000යි ඡන්ද 5000ට මාස 3ට ලක්ෂ 5000යි තමුනාසගේ පුනරාවර්තන වීදම් කේද ලක්ෂ 4694යි තමුනාසගේ මුලධන වීදම් කේද ලක්ෂ 1335යි මේකෙන් ගත්තම එකතුව ලක්ෂ 5929යි මේන් ලක්ෂ 90ක්ම තමුනාසගේ අමාත්‍යාංශ කුලියට ඉදිරි මාස කිහිපයට තමුනාසගේ වාහනයට එකින් වෙන් වෙනවා ලක්ෂ 700ක් එතකොට පේනව නේද මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි සභා මන්ත්‍රීතුමනි මේකේ තත්වය වරප්‍රසාද දීලා අල්ලස් දීලා අරගෙන යන ආණ්ඩුවක් එක පැත්තකින් තියෙනවා ඒ පැත්තෙන් හීලා වෙච්ච විපක්ෂයක් ඉන්නවා සම්බන්ධන් මන්ත්‍රීතුමා අද කතා කරන්න මොනවද ඔක්කොම කතා කරන්නේ අද හඳුන් නැති මන්ත්‍රීතුමා කතා කරන මොකද කිව්වේ සරත් පන්සේක මැතිතුමාට විශාල කාර්යයක් කරන්න පුළුවන් ඒ නමුත් මේකේ ඇතුළේ තියෙන මේ දීලා කප්පන් දීලා වරප්‍රසාද දීලා ගොඩනගෙන ආණ්ඩුවේ ඉදිරි අනාගත පවත්ම පිළිබඳව එතුමාලට කිසිම විග්‍රහයක් නැහැ ඇත්ත ලෙසම යන්නේ එක පැත්තකින් බෙදුම් වාදීන්ට කප්පන් දෙන රණවිරුන් දඩයම් කරන ගමනක් යනවා සරත් පොන්සේකා මැතිතුමනි ඔබතුමාගේ හෘද සාක්ෂියේ ප්‍රශ්න කෙරෙන්නේ නැද්ද රණවිරුව දංගෙඩියට දක්වනකොට හෘද සාක්ෂි ප්‍රශ්න කෙරෙන්නේ නැද්ද අපේ බුද්ධාසන නිලධාරීන් දංගෙඩියට දක්වනකොට තමුන්නාසගේ හෘද සාක්ෂි මේ වෙන්නේ නැද්ද හමුදා කඳවුරු ටික එහෙන් ඉදන් ටික ගලවනකොට තමුන්නාසගේ හෘද සාක්ෂි ප්‍රශ්න කෙරෙන්නේ නැද්ද තමුන්නාසගේ හෘද සාක්ෂි ප්‍රශ්න කෙරෙන්නේ නැහැ හැබැයි එදා හිටිය යුද හමුදාපති සරත් පොන්සේකාගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කෙරුණා මෙදා තමුන්නාසේ නියදිලා නියදුර නිසා ඇමතිකම් වරප්‍රසාද වලට තමුන්නාසේ යට වෙලා වරදාන වලට යට වෙලා ඒ නිසා තමුන්නාසගේ හෘද සාක්ෂි ප්‍රශ්න වෙන්නේ නැහැ හීලා විපක්ෂයක් තියෙන්නේ හෘද සාක්ෂි ප්‍රශ්න වෙන්නේ නැහැ ජාතියට වෙන විපත ගැන රටට වෙන විපත ගැන මේ රට දැන් නැවත
නැවත රණවිරුවන් දංගෙන ඉඩයක් දක්වන එල්ටීඩී සිරකරුවන් නිදහස් කරන ආණ්ඩුවක් බවටපත් වෙලා තියෙනවා බෙදුම් වාදින කප්පම් දෙන මංගල සම්මේලන මැතිතුමා නිසතම උත්තරේ කියලා කිව්වේ ළඟදීම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එනවා කියලා බැංකී මූල ලංකාවට ඇවිල්ලා කියන්නේ ඒකයි රට බෙදෙන ව්‍යවස්ථාව ගේනලා මේ රට සිංහල දෙමළ මුස්ලිම් ජන වර්ග හැටියට ආගම හැටියට රට බෙදෙන ක්‍රියාවලියකට මේ ආණ්ඩුව රැගෙන යමයි තියෙන්නේ ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍යයි සන්තෝෂම් වරදාන වරප්‍රසාද දීලා හරි ඔබතුමාලා මෙතන තියාගන්න ඔබතුමාලාගේ ඇත්තම අමාත්‍යාංශේ නාමය ඇත්තම මේ පාදි සම්වර්ධන අමාත්‍යාංශේ ඇත්ත නාමය මට නම් හිතෙන්නේ වෛරය ක්‍රෝධය පලිගැනීමේ වැපරීමේ අමාත්‍යාංශය ඔබතුමාට දුන්නේ ඇමතිකම ඔබතුමා ඇමතිකම කරන්න මහින්ද රාජපක්ෂට පුළුවන් තරම් ගහන්න හැබැයි මහින්ද රාජපක්ෂ මාත්‍යාංශය